ෘෂ්ටියක ඉවර වෙලා මාසයක්ම වැකේෂන් ලැබුණා. වැකේෂන් දීපු ගමන් ගෙදර දිව්වේ. කැම්පස් එකට වෙලා එක්සෑම් හින්දා ඇකඩමික් වලට හිර වෙලා තිබ්බ හිත අම්මා අප්පච්චිගේ මූණ බලලා වාෂ්ප කරලා දාන්න. යනකොට නම් හිතේ තිබුණේ මුළු මාසෙම ගෙදරට වෙලා ඉන්නවා කියලා. ඒත් කොහෙද? දවස් කීයද ගෙදර හිටියේ? අපේ ගිග්ගෙන් කෝල් එකක්. මචං, අනිද්දා ජුන්න එනවා. අපි පොඩියට හරි උන්ව පිළිගන්න ඕනි බං. අදම ෆැකල්ටි වරේ. වෙලාව දවල් දෙකත් පහු වෙලා. අතට අහුණ රෙදි ටිකක් බෑග් එකට ඔබාගෙන ලැප් එකත් කරගහගෙන මම ෆැකල්ටි ආවා. මම එනකොටත් අපේ උන් ටික දෙනෙක් ඇවිත් වැඩ. හැමෝටම කරදර නොකර උන් ටික දෙනා විතරක් දවස් ගාණක් මහන්සි වෙලා පොඩියට තොරණක් ගහන්න පටන් ගන්නවා. එකෙක් මට කතා කළා, මචං සේරම හරි අපේ පොඩියුන් පිළිගන්න තොරණේ ගහන්න හොඳ වදනක් කියපන්කො. බෑග් එකවත් බිම තියන්න කලින් ඌ කිව්වා, මචං අපි මෙහෙම ගහමු. යදම් බිඳේනු සයුර කලම. අද අපේ පොඩියුන් හාහා පුරා කියලා අග්නියට ගොඩ බාන දවස. මේ පාර අපේ පොඩියුන් හදාගෙන එන නැව අපි හදපු නැවට වඩා ලොකු එකක් වෙයි කියලා අපේ හැම එකාගේ මිහිත්වල පුංචිම පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා. අපේ පොඩියුන්ගේ අම්මලා තාත්තලාට උන්ව මෙහි නතර කරලා යන්න හිත හැදෙන විදිහට අපි වැඩ කරන්න ඕනි බං. අපේ එකෙක් කියනවා මට යන්තමට වගේ වුණා. අපි අද ගියා පොඩියුන්ව බලන්න. ඔව්, උන් බය වෙලා කවදාවත් දැකලවත් ආශ්‍රය කළවත් නැති මිනිහෙක් දැකලා මෙහෙම නිකරුණේ බය වෙන්න පුළුවන්ද මිනිස්සුන්ට? අනේ මන්දා, උන්ට පිස්සු. අපේ උන් කටපුරා හිනා වෙලා කතා කරලා ආවා. හිතුවා වගේම මේ පාර අපේ පොඩි උන් අපිට වඩා ලොකු නැවක් හදලා අපේ උන්ට එන සතුට. සතිය අපේ පොඩියුන්ගේ ඔරියන්ටේෂන් සතිය. අපිට උන්ට තෙලක් ගහන්න ලැබෙන පළවෙනි දවස් තමයි අද. අපේ උන් සේර මාසයි ඔඩිටෝරියම් එක ඇතුළේ රිංගලා පොඩියුන් ටික බලාගන්න. ඒත් කොහෙද, යන්න දුන්නේ තුන් දිනෙකට විතරයි. අපිට ලැබුණු පැයෙන් උන්ට කැම්පස් එක ගැන හොඳ හැඟීමක් ඇති කරලා උන්ගේ බැච් ෆිට් එක හදන්නයි අපිට ඕනේ උනේ. අපේ උන් මේකට සති ගණන් මහන්සි වෙලා වීඩියෝ සදලා අපේ උන් හැම වෙලෙම කිව්වේ, මේ අපේ පොඩි උන් බං, උන් අපිට වැඩිය හොඳින් මේ අග්නි ඉන්න ඕනි. ඔරියන්ටේෂන් එක අපිට ලැබුණු පැය ඉවරුණා විතරයි ජුන්නියක් පපු අල්ලගෙන කෑ ගැහුවා කියපන්කෝ. හම්බෝ, මට හීන්දාඩියක් දැම්මා. අපි කතා කළා සැර වැඩිවත්ද? කොහෙද ඉඳන් ඒ කෙල්ල ළඟට දුවගෙන ආපු අපි කෙල්ලෝ ටිකක්? ඒ කිවත් එක්කන් හොස්පිටල් එකට ගියා. අපේගේ ගුඩ් ගියාවුන් එක්ක ඌයේ කෙල්ලට ස්ට්‍රෙස් වැඩි වෙලා දැන් හොඳයි බං කිව්වම තමයි අපේ උන් යකට ලේ ටිකක් කිනුවේ. ඔහොම පොඩි සැර දෙයක්වත් අහන් ඉන්න බැරිව මුන් කොහොමද අනාගතේට මූණ දෙන්නේ? ගෙවල් වලින් ඈත් වුණාම තමයි හරියටම තනියම ලෝකෙ දිහා බලන්න මිනිස්සු පටන් ගන්න. අපි අපේ පොඩි උන්ට හුරු කරන්නේ මේ ලෝකේ පණ ගහලා නැගිටලා ඉන්න බුද්ධියෙන් පෞරුෂයෙන් විතරක් නෙවෙයි මනුස්සකමෙනුත්. අද ෆ්‍රී ටයිම් එකක් බලලා මම ගියා ගලධාරියකට පොඩි උන්ව බලන්න. ඒ වෙලාවේ ලෙක්චර්ස් නැති උන් ඉන්නවා ටේබල් වල. මට අපිත් එහෙම හිටපු දවස් මතක් වුණා. ඒ කාලේ ඔය ටේබල් ලස්සේ අත් අංගගෙන ඉගෙනගත්තු ගොඩක් දේවල් අපි සිලබස් එකේ ඉගෙනගෙන නැහැ. අපි ජීවිතය ඉගෙන ගත්තේ, අපි මිනිස්සු ගැන ඉගෙන ගත්තේ. ඕනිම දුකක් දරාගෙන ඉන්න, ඕනිම කට්ටක් කාලා ජීවත් වෙන්න ඉගෙන ගත්තේ ඔය අත් දෙක ටේබල් එක අස්සේ අංගගෙන. උබලට දැන්ම ඕව තේරෙන එකක් නැහැ. ඒ දවසක තේරෙන්නේ හැම දෙයකටම තේරුමක් තියනවා කියලා. මම බලනකොට
පොඩිගේ ටේබල් එකේ උඩ ඔළුව තියාගෙන නිදි. අනිත්තුන් අනාව දාන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නවා. පව්. මුන් බය ඇති. අපි උන්ගේ හිනාව කපයි කියලා. මම ගියා ටේබල් එකට. නිදාගෙන පොඩි එකා නැගිට්ටා. උගේ ඇස් දෙකත් රතු වෙලා. උට අසනීපයක් වගේ. මම නලට අත තියලා බැලුවා. ඔහුමයි. උගේ ඇඟ හොඳටම රස්නේ. පාන්දර හතරට බීපු පාර ආයේ පැන්ඩෝල් දෙකක්වත් බීලා නැහැ. ෆැකල්ටි ඩොක්ටර් එන්න තව පැයකටත් වැඩියෙන් තියෙනවා. මම ඌව වෙනම ටේබල් එකකට ගත්තා. එළවලු රොටියකුයි පැන්ඩෝල් දෙකුයි වතුරු වීදුරුවකුයි උට ගෙනත් දුන්නා. ඒ පාර ඌ කියනවා ජ්‍යෙෂ්ඨතුමනි මම පැන්ඩෝල් පෙති දෙක විතරක් බොන්නා. මම ඇහුව ඇයි කියලා. සහෝදරයොත් බඩගින්නේ ඇති. මම විතරක් එළවලු රොටිය කන එක හරි නැහැනේ. මට දැනුණ සතුට. අපිට ඕනි උඹලගෙන් ඔහොම දේවල් අහගන්න තමයි. දැන් උඹලත් උඹලගේ උන් ගැන හිතන්න පටන් ගරේ. අපේ උන් හරියට අපි ගැන හිතනවා. අන්තිමට කොහොම හරි වද කරලුට ඒක කවා ගත්තා. පෙන්ඩෝල් දෙකක් හොවා ගත්තා. අව සැහුවන් බෙහෙත් අරගත්ත කියලා කිව්වා. යකෝ යමන් මීටින් එකට රූම කතා කළාම තමයි මට හැරුණේ. ජුන් ආපු දවස් ඉඳන් හැමදාම රෑ 9ට අපේ උන්ගේ මීටින්. ඒක දැන් දිනචරියාවේ අනිවාර්ය අංගයක් වෙලා. හැමදේම කතා කරගෙන පොඩි උන්ට හරිම දේ හරිම විදිහට දීලා උන්ව මේ අග්නි උපසංස්කෘතියට හුරු කරන්නයි අපේ උන්ට ඕනේ උනේ. මම ෂර්ට් එකක් දාගෙන සොම්බි ඉස්සරහට දිව්වා මීටින් එකට. ඇලේ බවනේ මල්මුඩුක්කේ වටලන්නේ වැද්දෙවුන් විතරක් නෙවෙයි ජාති ජාති කියවුණු අද වෙලාවටම මීටින් එකට ඇවි අද 2018 මේ 13 වෙනි ඉරිදා අද තමයි අපේ පොඩි උන්ගේ සෝෂල් එක මාස ගාණක් අපි හිර කරලා තියාගෙන මේ අග්නි ආකාශේ පියාඹන්න උගන්නපු ඒ කුරුරු ඈන නිදහසේ පියාඹන්න පටන් ගන්න දවස තමයි අද. උන් පියාඹන අපූර්ව බලන්න අපේ උන් දවස් ගාණක් මහන්සි වෙලා. සහෘද රන්දම් 2018 බොහොම අපූර්වට සංවිධානය කළා. ආදරණීය නංගී ආදරණීය මල්ලී හැඳිනුගා හදන හොද්දෙන් වැඩක් නෑ බං. අපේ හිත්වල උඹලා ගැන පුංචිම පුංචි තරහක්වත් නැහැ. අද ඉඳන් උඹලත් මේ අග්නි රෑනේ නිදහස් කුරුල්ලෝ. සතුටින් හිටපල්ලා හැමදාම එකා වගේ. උඹලගේ අයියලාගේ උඹලගේ අක්කලාගේ එකම බලාපොරොත්තුව එකම ඉල්ලීම අන්න ඒක විතරමයි. උඹලට ජය.